සත්් ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රීෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදරි කරගන දේශනාගත ධර්මය ශ්‍රවනය කර්ඩත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාාස තම තමන්ගේ ජීවිතවලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගණ්ඩත්. නිවැරදි වන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසින්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදවින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එයාකාරයෙන්ම මුදුන් පත්කර ගැනීම සඳහා. උතුම් වූ ධර්මදානානි සංසයත්, ධර්මශ්‍රවනානි සංසයත් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පිඳතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ පෞුගේ දිනවල්ල අපි සාකච්ඡා කරපු උතුම් වූ පරාභාව සූත්‍රදේශනාව තවත් එක ගාථරත්මයක්. ජාතිත් තද්දූ දනතටත්දූ ගොත්තත් අද්දෝච යෝනරණන්. අලසූකෝද පඤ්ඥාණුවන් අපේ භාග්‍යිතුන් වහන්සේ පිරිහීමට හේතුවෙන කරුණු දෙවියන් විමසවාට පස්සේ මේ පරාභව සූත්‍රරයෙන් තමයි දේශනාකොට වදාළි. දියුණුවේ කරුණු මංගල සූත්‍රයෙන් දේශනා කළා පිරිහීමේ කරුණු පරාභව සූත්‍රරයෙන් දේශනා කළ එම මේ ගාතාරත්නය ඇතුළි මෙලොව පරිහානියට පත්වෙන පරලොව පරිහානයට හේතුවෙන කරුණු කීපයක් දේශනා කරලා තියනවා. ජාති තද්දෝ දනත් අද්දු. සමහරයේ මේ ජාති මදය නිසා ජාති මානයේ එතන් ජාතින් උත්සන්න වෙනවා ජාතිත් තද්දූ. දනත් හද්දූ ධනය නිසා මානයක් ඇතිකරගන්න. ගොත්තත් තද්දූ ගෝත්‍රයේ නිසා කුල පරම්පරාව නිසත් මානයක් ඇතිකරගන්න. ජාතිය නිසා ධනය නිසා ගෝත්‍රයේ නිසා. මානයට පත්වෙනවා මෙන්න මේ මානයට පත්වීම නිසා මෙලොව පරලොව දෙකම මහා පරිහානයකට පත්කරගන්න. මේක තව සඳහන් කරනවා ජාතියෙන් තදවෙනවා කියන. ධනයෙන් තද වෙනවා ගෝත්‍රයෙන් තදවෙනවා. මේ ගාතාරත්නය තියෙන කරුණු කීපයක් මේ තියන්නේ. තවත් මේ ගාතාරත්නය තුළ එහෙම කරුණු පැහැදිි කරලා තිය. අපි මේ කාරණටික සාකච්ඡා කරමු අපේ භාගිතුන් වහන්සේ මේ හැම කරුණක්ම මැනවින් පැහැදිලි කරලා දේශනා කොට වදාලි පෘතජ්ජන සත්වයා තුළ වරිින්වර වරින්වර ඉස්මතු වෙලා ඔවුන්ගේ සංසාර ගමන බොහෝ අදුුරු අගාදයකට අරගෙනයන්ද මේ කාරණාවට පුළ හමවවෙලනිසා ජාතියෙන් තදවීම ගෝත්‍රයෙන් තදවීම කියන කරුණු පිළිබඳව පැහැදිලි කරන්ට ඉතාම වටින තැනක් තමයි සාක්්‍ය වන්සයේ සාක්‍ය වන්සේ පස්සකාලි විනාසීට පත්වුණ මොන හේතුවක් නිසා විනාස වනාද මේ ගෝත්‍රයෙන් තදවීම නිසා ජාතියෙන් තදවීම නිසා තමන් ඉතාම උසස් කියන හැඟීමක් තිබුණ කොසොල් මහරජ්ජුරූ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල එක දවස ආරාධනාවක් කළා ස්වාමීණි භාගිතුන් වහන්සේ මගේ මාලිගාවටත් භික්‍ෂ සංගයා දානයට වැඩමවාන්ඩ කියලා එතින් අනාත පින්ඩික සිටු මාලිගාව හැමදාම දානසාලාව විශාකාමහා උපාසිකාවගේ මාලිගාවත් ඒ වගේ එති මේ දෙන්නම රජුට යටත්නෙ එතු රජුට්ට වඩා පල්ලෙහින් ඉන්න අයගේ නිවෙස්වලට හැමදාම භික්‍ෂ සංඝාදාානයට වඩින්. ඉති රජ මාලිගාවට වඩින් නැති නිසා රජරුවන්ට ඒකනිකක් මදි පුංචිකමක්වාඩි. ඒ නිසා කල්පන කලා අධින් පස්ස මගේ මාලිගාවිත් පන්සීයක් දෙනා වහන්සේට දානිහදැ්ඩුව. සෑම දවසකම ඒ කාරය කෙරෙන්ඩ ඕන ක කියළ රජරු තීරණය කළ.ඉ භාගිතුන් වහන්සේට ආරාධනාවක් කළ බුදුරජාණන් වහන්සේ ආරාධනාව භාරටන අග්‍ර පස්ථායික ආනන්දයන් වහන්සේට පැවරුව රජ්ජිරුවන්ගේ මේ කාරය සම්පූර්ණ කරට. එ පළවෙනි දවසන පන්සීයක් දෙනායක වැඩිය. එ හොඳට දානය සකසලා දානෙ පූජ කළා දෙවැනි තුන්ගනි දවස් වලත් එහෙමම වැඩිය. නමුත් තවටිකක් පහුවෙන්ට පහුවෙන්. රජ්ජුරුවන්ට නිතරම ධනශසාලාවට එන්ඩ බැරි වුණනා රාජකාරි වැඩි නමුත් රජරුවන්ගේ මාලිගාවි සේවකයන්ට එච්චර දන්දීලොක පුෘද්ධගුත් නෑ. ඒ නිසා මේ වෙලාව අවේලාව පිළිබඳව ඒ අයට ලොකු කල්පනාවක්තිබුණ නෑ. සහර වෙලාවට භික්‍ෂූන් වහන්සේලා වඩිනකොටත් තවම ආසන පනවලාවත් ඉතින් දං හල පිරිසිදු කරල ආසන පනවල ධනෙ වළදන්ඩ අවශ්‍ය කටයුතු ඔක්කොම සූදානන් කරලා එනකොට ඉරාවරට ගිහිල්ලත් ඉවරයි සහර වෙලාන්ට. ඉති එතකොට මාලිගාවට දානයට වැඩි හම සංඝයා අපහසුතාවට තමයි පත්තේ. ඒ නිසා භික්‍ෂූන් වහන්සේලා රජමාලිගාවට වඩින පිරිස කෙමෙන් කෙමින් අඩුුණා. තවත්්ටික දවසක් යනකොට පන්සයයක් භික්‍ෂූන් වහන්සේලාට වළඳන්න්න හදාපු දානට වැඩි ආනන්ද හාමුදුරුවුන්තරයි. එදා රජ්ජුරූ නැවත ගිහිල්ල බුදුරජාණන් වහන්සේට මතක් කළා ස්වාමීණි පන්සීකට දානය හැදුව නොත් එක නමයි වැඩෙහි. ඒ එහෙම වෙන්නේ කිය ම දර යටාවතිී සිද්ධ වෙන දේවල් ටික සංඝයාට වෙන අපහසුතාටික රජරුවන්ට ඒව පිබඳ අවබෝධයක් න නමුත් සේවකයන්ගේ අඩුපාඩු ගොඩක් තිබුණ කෙලා රජරුවන්ට කීවොත් ඒ සේවකයන්ට දඩුවන් කරන්නත් පුළහන්. ඒ නිසා භාගිතුන් වහස සඳහන් කළේ මහරජය ඔබත් මමත් අතර මේ ශ්‍රාවකයුත් අතර මන අවබෝධයක් නැති නිසා තමයි මේක වනේ කියන කොසුල් රජරු කල්පන කළ බුදුරජාණන් වහන්සේ සාක්්‍ය වන්සිකයි. ඒකන්නේ එදා තිබච්ච බොහෝම උසස්ම කුල පරම්පරාව. නමුත් මම සාක්‍යවන්සේට කිසිම සම්බන්ධතාවයක් නෑ ඒකයි අපි අතර තින අනවබෝධය කියල මෙතන සඳහන්කල. ඒනිසා මමත් සාක්‍යවන්සේට සම්බන්ධ වනොත් මේ මතේ වෙනස්වෙන්න පුළුවන්. රජරු තේරුන් ගත් ඒ විදිහිට. ඉති පණවිඩයක් එරිය සාක්‍ය රජවරුන්ට සාක්ක්‍යකුලයෙන් කුමාරිකාවක් විවාහකරගන්නඩ කැමතියි කියලා. හැබැයි සාක්ක්‍යවන්සිකෝ කැමතිනය කොසොල් රජිරුවන්ට දුවක් දෙන්න. නමුත් කොසොල් රජරුව කියලකෙන මහ බලසම්පන්න රජෙක්. එහින්ද ඉල්ලීමට එකහලා විරුද්ධ වඩත් හොඳ මදි රජ්ජුරුවන්ගේ ඉල්ලීම සම්පූර්ණ වෙන්ඩත් ඕනේ හැබැයි සාක්‍ය කුමාරිකාවක් නොදෙන්ඩත් ඕ ඉදි මේ දෙකම කොහොමද කරන්නේ සාක්‍ය රජවරුන්ට දාසකන් කරනය ඒ දාසයකට ලැබිල හිටිය වාසභකත්තියා කියල දුවන් දාසයකගේ දුව පය ඉතාම ලස්සනයි. ඒ නිසා කල්පනා කලා එහෙන අපි වාසභකත්තිය කොසොල් රජිරුවන්ට දෙම කියල. කොසල් රජරුවන්ට පනිවිඩයක් කැරිය අපිේ විවාහයට සූදාන. හැබැ කොසල් රජරුව දන්නවා සාක්‍යෝ කියල කියන්නේ හොඟත් මානක්කාරයි. සාක්‍ය කුමාරිකාවක් දෙනවා කියල කීවට ඇත්තටම දෙනකෙනා සාක්‍යකුමාරිකාවක් නොවෙන්ඩ පුළුවන්. ඒක හරියටම තහුරු කරගණ්ඩ ඕන නිසා ඒ දුවයි තාත්තයි එකට කෑම කනවද කිය බලට. දුවයි රජුරූ එකට කෑම කනහොද කිය බල. එති සේවකයෝ ඒ කාරණාවත් පරික්ෂා කලා කොසොල් රජුරුවන් යය. ඇැබයි සාක්‍ය රජවරු ඒ සේවකයන්ට පේන්ඩ දුවත් තාත්තත් එකට ආහාර ගන්නවා වගේ ආහාර මේ සිට වාඩිකරවලා ඒවාගේ කටයුතුටිකක් කළ. නමත් එකට ආහාර ගන්න නෑ. අරගොල්ලන්ට එක තේරුම් ගන්නත්ද. ශස්ත්‍රය මායන් කියල කොටසක් තියෙනවන්න. ඉති මේවාගේ දේවල් පාවිච්චි කරලා අර පරීක්ෂණයට හිටපු පිරිසමුලා කළ. ඔවුන් රජුරුවන්ට දැනුන්දුන්නා මේ හැබෑම සාක්‍ය කුමාරිකාවක්ම තමා කියයට. විවාහයත් සිද්ධ වුණා. රජිරුවූ වාසභකත්තියාට බොහෝම ක්‍රියයි. රජුරුවන්ට දාව වාසභකත්තියාට දරුවෙකුත් ලැබුණා. ඒ පුතේ කොසල් රජිරුවන්ට බොහෝම ලෙගත් රජරුවන්ගේ මිත්ත නිය හිටියා උගාක් වයිසයි. රජරුවූ දාසයකතේ පනිිවිලයක් යව්වා වාසභකත්තියට පුතෙක් ලැබුණ නමක් යෝජනා කරන්න කියට. පනිවිඩේ අරංගීපු මේ ඇමතිවරයා ටිකක් කංගැහෙනෝ මදිකිර ඉතින් ගිහිල්ල මිත්තනයට කාරණාව කියහම ඇ හොඳටම දන්නවා රජ්ජුරෝ වාසභකත්තිට බොහෝම ප්‍රියයි කියලා වාසභකත්තියත් එහෙමයි ඔුන්දන්නට දව ීපදිච්ච පුතාට වල්ලබ කියලා නමතියන්න කියල කීවා. වල්ල බයි කියල කියෙන නිතාම සමීපයි කියන එකන.ඇද වල්ලබ කියලා නමතියමු කියලා යෝජනා කළා එවනට අර ඇමතිවරයට කංැහෙනවා දයින්නේ. ඔහුට ටිකක් දුරයනකොට මේක මතක තිබේ විඩු ඩබ කියල වල්ලබ කියනෙ කමතකු.ඒ රජරුවට වෙල්ල කීවේහෙම. ජිරු නමතිබ්බෙත්තෙම. විඩුඩප කුමාරයා ටිකක් සෙල්ලන් කරන දුවන පයින්න තරුණ වයිසටාවට පස්සේ අම්මගේ අහනවා මට නැද්ද කිරියම්මලා කිරත්තලා. ඉන්නවා එ ඉන්නෙ හුඟක් ඈත සාක්‍ය දේශී මට ඒගොලු බලන් ලෝන කියලකිීවා. වාසපකත්තියා හොර රහස පනිවිඩයක් කෙරිය පුතා එනවා කිරියම්මයි කිරියත්තයි බලන්ඩ හැබැයි අපි අතර තියන රහස පුතාට දැනෙන්ට දෙන්්ඩි පාටල. විඩුඩභ කුමාරයා මහා රාජකී පෙරැහැරකින් කිරියම්ම කිරියත්ත බලන්ඩ ගියා. සාක්‍යයන්ගේ මානය කොයි තරන්ද. විඩුඩභ කියන්නේ දාසයකගේ පුති. එතකොට විඩුඩභ කුමාරයට වඩා බාල දරු විඩුඩබ කුමාරයට වද ඉදෝන සාක්්‍ය දරුවෙක් ලව්වා ඩුඩබ කුමාරයට වන්ද වන්ඩවත් කැමතිරේ.ඒේ නිසා බාල දරුව ඔක්කෝම පිට කිරවා. වැඩිහිටියෝ විතරයි ගිහිල පිළිගත්ති.දී එතකොට විඩුඩ පැහැමෝටම වදිනෝොමිසක් සාක්‍යෝ වැදිනය කාටව. දවස් කීපයක් මංහිතන ඉන්නවා. විඩරභ කුමාරයක්ත් එක ආකු පිරිසට ආහාරපාන අනෙක් හැම දේකින්ම හොඳට සංග්‍රහ කලා. විසිම කාරණාවක් සැකයක් උපදින විදි දැනට තිබ්බමනෑ. හැබැ ටික දවසක් ඉඳල විඩුඩබ පිටත් වුණ.ඒ පිටත්වනාට පස්සේ දාසයින්ට කිය තිබුණ විඩුඩබ ඉඳගෙන හිටපු පුටු ටික හෝදන්ඩ කියලා. එතකොට පින්නතින මේ කාරණාව ඉතාම අහඹ සිදුවීම. සාක්‍ය වන්සේ දාසකන් කරන දාසියක් පුටු ටික හෝදනකොට ඇය කියනවා මේ දාසිගේ පුතා ආවෙනත්තං මේ කරදරේ නෑන අපට කියල. ඇති ආව නත්තන් පුටු හදන්න්න වෙන්නන එහෙම කිය කිය තමයි හෝදන්න දැඟතකොට දාසියක් තමයි කියන්නේ දාසිගේ පුතාාවෙනත්තං මේ වැඩේ අපිට වෙන්න කියලා. එතකොට සාක්‍ය වන්සේට සම්බන්ධ දාසිය තුළත් තිබිල තින පුදුම මාන්‍ය. ැයි මේ වෙලාව මන්කිවන හමු සිදුවවීමක් කියලා. විඩුඩප කුමාරයාගේ ආවිද්‍යයක් අර වාඩි වෙලා හිටපුතැන බැරි වෙලාගිය. ඒක ගෙනියන්නේ නව සේවකයට. ඒ සේවකයට ඇහෙනවා අර දාසි කියන කතාව. ඒක ගිහිල්ල විඩුඩප කුමාරයට කියල. ආං එදා ඇතිවිච්ච දවේශය මම රජවන දවසට මට මෙහෙම සලකපු මේ ඥාතිී නොක්කොම සමූල ගාතනය කරනෝ කියෙන හිතුවා ඇති පස්සේ කාලි කුසල් රජරු මරණයට පත්වුණ විඩඩබකු මාරයා රජවුණ රජවතා ටික කාලයක් යනකොට අර කාරණාව මතක්කුුණ තමන්ට අඩුවට සලකප හෙටි එතකොට දැම් මෙතනෙමේ පරාභව සූත්‍රයට සංමගාමීව මෙතන ඉස්මතු වෙන්නේ සාක්‍යන්ගේ මානයේ ජති තද්ද ගොත්තත් ජාතියෙන් ගෝත්‍රයේ තදවෙලා හිටපු නිසා කොයි තර විනාසකට මූුණ පාන්්ඩ සිද්ධ වුණාද. මෙලොවම මොනතරං පරිහානියකට මූුණ පාන්ඩ සාක්‍යවන්කයන්ට සිද්ධ වනාාද. කියන කාරණාවයිම ඉස්මතු කරන්න. විඩටබ රජිරුවෝ විශාල සේනාවක් කරගෙන යුද්ධටාව. ඇැ අපේ භාගිතුන් වහස එක දන්නවා. ඒක දැනගෙන බුදුරජාණන් වහස පෙරමඟට වැඩිය. රජරු ඇතින් දැක් බුදුරජාන් වහස වැඩන්න. ගගලග කොළ අඩු ගහක්යට තමයි වැඩයින්නේ. රජුරූ පිරිස මග නතර කරලා බුදුරජාණන් වහස ළඟට ඇවිල්ලා වැැඳලාආනව ස්වාමීණී මේ තරන් හෙවන තියෙන ගස්. මේ ගංීවරේ තියනකොට භාගිතුන් වහසේ ඇයි මේ අව්ව මේ නටු ගහක්යට වැඩල. රජරුවන්ට දුන්න උත්තරේ තමයි මහරජය ගඟෙන් එහා පැත්ි තියනෙන සාක්ක්‍ය දේශේ. එ ඉන්න මගේ නෑ දැයි. ඥාතීන්ගේ ලේසුවන්ද අරගෙන හමාගෙනන මේ සුළඟත් මට සැපයි. එකොට රජරුවට ආ යුද්ධට ඇන්නේ. රද්ජුරුවා පහවගිය හැබයි ආය මාසකීපයක් ගහිලා රජ්ජුරු ආයනවා එදත් බුදුරජාණන් වහසසි මුණ ගෙහිලා පහුගියා තුන්වෙනි වතාවටත් ආයි මාසකින් හමාරෙකින් එනවා එදත් බුදුරජාණන් වහස මුණග හිලා පහවගිය හතරබනි වතාවිත් වෙනවා හැයි ඒවෙලා අපේ භාගිතන් වහස කල්පනා කලා තුන්වතාවක් මං විඩුඩබව නත කළා නමුත් ඔහුගේ පැමිණීම ඉවරයක් නෑ මොකක් හරී ඥාතීන්ගේ සසරගත අකුසලයක් තියෙනවාද. මහා කරුණාව අතීතයේ බලන නුවන භාගිතුන් වහසේ විමසලා බලහම මේ අයි සංසාරකරපු අකුසල කරමයක් විපාක දෙන්න තියෙනවා මොකක් දේ අකුසල කරමය පෙර භවය මාලු අල්ලන්න ඕනෙ නිසා. විස සහිත වැල්ජාතියක් තලල වතුර වලකට දාල තියෙන. එතොට අර වැල්වල තියෙන විසනිසා මේ ඉන්න ජලජ ජීවිී ඔක්කොම මැරුණ. මත්වෙලා මැරිලා උඩේන ලොකු ලොකු මාලු ටික මේ ගොලු අල්ලගත්ත. එතකොට පොඩි පැටන් මාලු වැරෙන්ඩ වතුරෙෙන් අ්‍ය සත්තු මෙ සියරු දෙනාව මැරෙනවා. එතකොට මේ වලේ හිටපු සියලුම ජීවීන්ගේ සමූල ගහතනයක් සිද්ධ වුණ. ආගේ අකුසර කරමේ නිසා සංසාර බොහෝකල් නිරේවල් වල පවා දුක් පිඳල දුක්ිඳල මේ සසර ගමන ඇවිල්ල තියෙන්. නමුත් ඒකේ අවශේෂ කර්මයේ තාමත් ඉතුරු වෙලාතියෙන. මේ විපාක දෙන් දහදන්න ඒ කරුමය. ඒ නිසා බුදුරජාණන් වහසේ එදා පෙරමගට වැඩී නෑ. රජ්ජරු සිත් සේම ගංවරටම ගමන් කළ. දැංගි හිල්ලලා අච්චිරවතීගාගේ මෙහා අයවුරෙ කඳවුරු බැඳගෙන ඉන්නවා හෙට දවසේ සාක්‍ය දේශයට පහරදමට. සාක්‍ය රජවරු හරි දක්සයි. මාන්‍ය වගේම තම යුදහැකියාවත්. නමුත් කවදාවත් ප්‍රාණගහත කරන්නේ නෑ. සාක රජවරු රැකපු සීලේ මකන්දී. දැන් අපට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිති පන්සිල්ලා රක්ෂා කරන්න කියන. කවදාවත් පන්සිල් උල්ලංගනය කරන්න එපා. අපිට දේශනා කළේහෙම. මොකද මේ සීලය අධ්‍ය වශ්‍යමයි ට පදින තැනමොකක්ද කිය එක තීරණය කරන්න. සීලයන ඇතිවුණත් උපදිනවා හැබැයි සතරපායි කොහේල. සීලේ තුළින් තමයි මනුලොව උපදිනවද දෙව්ලෝ උපදිනවද කියන කර්ම තීරණය කරන්න. ඉතින් බෞද්ධයාන්ගේ නිත්‍ය සීලය පන්සීල් එක බෞද්ධයන්ට විරක් න මේ භාගිතුන් වාසිදේශනා කළ. සකල සත්ව ප්‍රජාවම ආරක්‍ෂා කරගතයුතු සීලයේ පන්සි මනුස්ස ප්‍රජාව. ඉති එතකට අපි කල්පනා කරන්න න පන්සිල නැත්තං අපි ලඟ අපි කොයිතරම් ප්‍රපාතියක දෙන්න. සතරපායිෙන් එකාපායක් වෙන තිරිසං අපා ඉන සත්තුගාවත් පන්සිල් නෑ. එතකට නිසත්තුන්ට කොහොමත් පන්සිිල් රැකින්ල බැහැ. එතකට මිනිස්සු වෙච්ච අපිටත් ඒක බැරිනා අපිළඟ තියෙන උසස්කම මොකක්. වටිනාකම මොකට. අර සත්තුයි අපි අතර තියෙන වෙනස මොකන්න. මේවාගේ කාරණා ගොඩකට ගිහිල්ල අපි හිතල බලන්ඩෝ නොව කරු. හැබයි අපිට නැති පන්සී සාක්‍ය වන්සිකයන්ට අටස බාඩ කොයි තරං වෙනස් ද කිය. නිත්‍ය වූ සීලය ෂ්ටාන්සි මේ කාරණාව කියහම මෙට කලින් තුඟක් දෙනෙක් අහලාතිුණ ප්‍රශ්නයක් තමයි. සාකවන්සිකයෝ නිත්‍යවශයෙන්ම රකිින් අෂ්ටාංග සීලයේ නන්. ඒගොලු කොහොමද දරුූ හෙදී කියල. බ්‍රහ්ම චරියාව කොහම රක්ෂා කළින්. සාක්‍යවන්සිකයොත් මුලින් රැකපු සීලය පන්සි. මංහිතන්නේ සාක්‍යවන්සිකයන්ට මේවාගේ අනතුරකට මූුණ දෙන්ඩ සිද්ධ වෙන බව විිඩුඩබ එන්න කලින් තමයි භාගිතුන හසේ දන්නේ. තමන්ගේ ඥාතීන්ට අනතුරූ උපද්‍රෝ තියනවද කියලා බලන්න එතිනනි භාගිතු හස. සාමා නිකෙනෙක් දිහා බලනකොටත් බලනවනි. ෙක් ගුණ පුරන්ඩ ාගිතුන් වහසගෙන් කමට අහං ඉල්ලගෙන යනකොත් වනන්තර ගතවෙන්නේ. ඒ වනාන්තරයේ ඒ පුද්ගලයට කරදරයක් වෙනවාද. මේ යන තැන සුදුසුද කියන කාරණාව භාගිතුනන් වහස බලනවා. අ භික්‍ෂූන් වහසල තිස්නම කමටහ ඉල්ලගැෙන වනන්තර ගත වෙනකොට. බුදුරජාණන් වහස ැලුවවා උන්වහසලට මොකක් හරිරදරයක් මේ කැලේති වෙනවාද. ඇත්තරම ජීවිත තර්ජනයක් මේ කැලේට ගියහන් ඇතිව වෙන. කො උන්හසල ඒ ජීවිත තර්ජනයෙන් බේරග්ඩෝනේ. බේරගණ්ඩ සුදුසු කෙනත් භාගිතුන් වහසේ උන්වහසලත්ක යවරුණ. හැබ උන්වහසලට ඒ කාරණාව කියන්නේ නෑ. ඒ භික්ෂූන් වහසලට සඳහන් කරන්නේ කමටහන්දීල ඉවරවෙලා යන්ඩ සාරිපුත්තයන් මොනගැහිල අරන්නට න්න. එතකොට සැරියෝත්මහරහතන් වහසේ හනවා ඔබහසල මෙහවැඩී ඇයි. න්හසල කියනවා ස්වාමීනිි දන්නේ නෑ භාගිතුන් වහස තමයි අපිට ඔබහස මොනග හේඩකීම. සාරිපුතයන් වහස කල්පනා කළ නිකරුණේ පිරිසක් මංගාවට ඒ වන්නේ නෑ. මොකක්හරි හේතුවකට ඒවඩ ඇති. සැරියුත් මහරහතන් වහසගේ ප්‍රඥාවෙන් එක දැකලා සංකිච්ච කියන රහත් එච්ච සාමනේරයන් වහන්සේ නමක් උන්වහස ල එක්ක යවන. ඒ සාමනේරයන් වහසේ තමයි මේ තිස්්නම බේරගන්න. දොරු වා බිපජාවකට භික්ෂුව කරංයන් සාමනේරයන් වහස තමයි දිරිපත්වෙ. හැබැ අට කවුරුවත් දන්නේ නෑ හත් අවුරුදු වයසය වුනාට මේ රහතන් වහසෙන මක් කියලා. ඉතින් ඒ වගේ එක එක් කෙනාගේ ආරක්ෂාව පිළිබඳව භාගිතුන් වහස බලතයීම. දුදුර කොහොමත් ඥාතීන් පිළිබඳව බලන්න නඇති. බලනොකට මේ කාරණාව භාගිතන් වහස දකිනවා. කොට තව කනෙක් ප්‍රශ්යක් ඉන්නතුනී නගන්ඩ පුළුවහන් සාකියන් සංසාර කරගත්ත කරුමයක් මේ විදිහට විපාක දෙන්ට එනවන්නම් ඒක බුදුරජාණන් වහසේ කලින්ම දන්නවනං ඒ විඩුඩබව නවත්තන්ට තුංගතාවක් පෙරමගටාවි කියන ප්‍රධාන කාරණාවක් තමයි සාක්‍යයන්ට නම් කරුමයක් විපාකද දෙන්ට තියෙනවා විඩුඩපට භාගිතින් වහසේ විශේෂයෙන් අනුකම්පා කරනවා මේ කරුණාව විඩුඩබ කෙරෙහිත් යොමු කරල තමයි පෙරමඟටන්නේ. ඇයි විඩුඩබම මේ සාක්්‍යන්ට කරුමයක් විපාකද දෙන්ඩ යන බව ඇත්ත නමුත් විඩුඩව සංසාරයට මොන තර අකුසල් කන්දරාවක් කැස් කරනවාද සාක්‍ය දේශේ සමූල ගාතනය කරනව කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ආර්යෙන් වහසෙලයින්න. සෝවාං විච්චායි සකදාගාම ච්චයි සාක්‍යන් තර ඉන්න වැඩිපුර. එතින් මේ ගාතනය කරන්න ඒවන් මහා ආර්යෙන් වහසේද. ඒක විරුඩෙපට සංසාරයට පුච්චර බලපානවද. සුළු පටු ප්‍රමාණයක් කියල නෙමේනි සඳහන් කරන්න. එක් ලක්ස හැට අටදා හක් මැරුව කියල කියන්න. ඉතිකො එක්ස හැට අටදා හැතුලේ. රයන් වහසල කීදහ න්න ඇත් ඒක විඩඩපට තමයි පාඩු ආරයෙන් වහසලට පාඩුනේ විඩුඩබට තියෙන කරුණාව නිසයි මේ පෙරමඟට එන්න එක හේතුව එතකොට මේ අනතුර ඉදිරීදී ජීවිතයට එළඹෙන බව දන්න නිසත් එක්ක වෙඩ ඕනෑ භාගිත වහසේ දේශනා කළේ හටසල් සමාධයන් වඩ කියලා උද රජ්ජරුවන්ගේ ආහානවා මහරජ සීලයක් ආරක්ෂා කරනවද එහෙමයි ස්වාමීණී දිවි හිමියෙන් පන්සිිල් ආරක්ෂා කරනවා පන්සිල් රැක්කහම ඇද්ද කියලා එතේතුවොට ඒකා අපිට තේරෙන්නේ නමුත් සාක්්‍යන්ට තේරයනවා මහා ප්‍රඥ්ඥාවන්තයි. පන්සිල් රැක්කාහම ඇද්ද කියලා භාගිතුන් වහසේ අපෙන් ඇහේ ඊට වඩා උසස් සීලයක් ඕන නිසා වෙන්න ඇති රජ්ජුරුවන්ට ලැක්්ජ හිතුුණ පන්සිල් රැක්කාහම ඇද කියල ඇහුහම කට හිතන්නකො පන්සිල් නැතිකොට අපි කොහොම ලැජ්්‍ය වෙන්ඩුන් නැ කියෙන. එදා තමයි සඳහන් කලේ ස්වාමීණී ඒනං අද පටන් දිවිහිමීමන් අටසිල් රැකිනවා කියලා. ආං ඔය කාරණාවත් එක්ක තමයි අටසිල් රහින්ද තීරණය කළින්.ඉති එතනන් දල බ්‍රහ්මචාරීවාසයක් ගත කලාමිසක් ඊට කලින් හිටියේ පන්සිිල්මත ඉතිනි ෂ්ටාග සීල ආරක්ෂා කරගෙන න්නවා දිවවිහිමියෙන්. සිිල් උල්ලඟනී කරන්න නෑ. නමුතිති මේ පරපුර රැක ගණ්ඩෝනය. සාකේ රජවරෘත් එකක කාටුවත් යුද්ධ කරන්න බැපිතු. මංතන සාක්‍ය වන්සේ ඉතිහාසේ මූලාරම්භේ ඔ මහාසමයේ දේශනාවන්හෙම අපිේ අහලා ඇති. දර කපිලවස්තු පුරේ හැදන්න එහෙමනි කපිල කියෙන රසිිවරයා. සඳහන් කලානේ නුවරක් හදනවනං හදන්න හොඳම තැන මෙතැන. මෙතන උපදින කෙනෙක් හරි ශක්තිම. මෙතන මැඩියෙක් ඉපදුනුත් ඒ මැඩිය නයාටවත් බයනෑ. මෙතන මුුවෙක් ඉපදුනුත් ඒමවා සිංහයකුට කොටියකුටත් බයි නෑ. මෙතන මේ විශ්වයේ එහෙම තැන. එයින්දම් ඔබලා නුවරක් හදනවනං ඒ නුවර මෙතන හදාග්ඩ කියලෙන කියන්නේ. රිශිවරයගේ අවවාදවංසාාසන මත තමයි එනුව හදන්න. ්‍රිෂිවරයගෙනම කපිල ්‍රිෂිවරයයා මූලි කරෙන නුව හදපුනිසා තමයි කපිලවස්තු පුරේ කියල මුලින් නංකලි.ඉති එතකොට එතන ඉපදිච්ඡාය කාටවත් පරදින්නේ. සාක්චෝ ඒතරම් යුද්ධර දක්ෂයි. සඳහන් කරනෝම යුද්ධකට එළඹුණහම පිටේ එල්ලගෙනඉන්න කූඩෙ ඊතල අරගෙන දුුණුදිය ඇදල මුදාහරලා ඊඟ ඒතලි අ ගණ්ඩා අත පිටිපස්සටියාවනො පේන කාටවක් කිය. දුන්නත් ඊතල කූඩෙත් අතර අත ගමන් කරනවා පේන කෙලකන්නේ. ඒ තරම්ම වේගවයි. ඒ තරම් යුද්ධට දක්ෂ රජවරු විඩුඩපට භාර දෙනවා බයිර යුද්දේ මොන්න තරම් දක්ෂ ඇද්ද කියලි යාාටාව පැහැදිලි කරනවා ප්‍රාණගාත කර නෑන් විදි බයි කරන්න එදෝේ විදිින ඊතල ගගේ ඒහා පැත්ති දස්දාාන කින්නවා ඒ ගොල්ලන්ගේ මේ කම්පෙත්තා අතරින් ඊීතලයනු ඇැබ හීරෙන්යවත්නේ අත පාත්කරගලනොට මේ කිහිල්ලාස්ෙන් ඊීතලයන අතයි ඇඟයි අතරින් ගීතලයනු ඇඟලී ඇතිරින් ඊීතලයනු පාදකාා අතරින් ඊීතලයනු එතකොට මේ අපේ පාද දකාාතිරිින්ගයත් ඉස්සරහහින්න කෙනගේ කකුලිවොත් වදින් දෙබයි. එහෙමෝොත් වදින්නේ. විදුල රජුරෝ කියනවා දුවම දුවම කියල. ඇයි මහරජ දුවන්නේ කියලා පුරෝහිත හපුහම ගනවා පේ නැද්ද වැැස්සක වැහිබින්දවා ගී ත ලේ කියල. නමුත් මේ පුරෝහිත බමුණ දන්නවා සාක්්‍යෝ කවදාව ප්‍රාණගහත කරන්නේ කියට. මහරජ කරදරයක් නෑ. පිටිපස්ස ඇල්ල බලන්නපු අපි පිරිසට හානි වෙලාද කියලා. මහරජ සාක්‍යවූ කවදාවත් ප්‍රාණගාත කරන්නේ. ඉන්න බයිවෙන්ඩි පාවකට කියන. එ බාණ්ඩ සාක්‍යන්ගේ කරුමයේ විපාක දෙන්ඩ මේ පුරෝහිත බමුණ දැනගෙන හිට පෙඩිමේක. සාකියෝ ප්‍රාණ ගාත කරන්නේ බයිවෙන්්ඩිපා කියලකීම. රජවරස්සාහ කරන බායිරලා එලවන්න. ති කරමහත් ඒ කියන්නේඒ තරම් මුත්සන්නයි. සාක්‍ය දේශයට ඇතුල්ලුණ සමහරයන දෝගන දුවගෙන ගෙහිල්ල තන පඳුරු බදාගත්තා. සාක්්‍යද කියල අහල තමයි මරන්න සාක්‍යද කියහට ඔවු කියන්රුවන ඔව කියවුත් මරන්න ඉති අපි කියන සම්යක් ප්‍රයෝග බොරුවක් නොකිය බේරෙන ක්‍රමයන් තන පඳරු දාාගත්තයකින් අහිල්ලහකවාම සාක්්‍යයද කියලා උපායක් හැටියට සඳහන් කලාා මේ ශාක නෙමේ තරුණ බාධුක කාරුණණ වාපු හැටි ඔබත් සාක්්‍යද කිය හනකොට මේ ශාක නෙමේ තරුණ ඉති අරපුදගල තේරුන්ගති ම සාක්ක්‍යනමේ කිීව. ඒ වේරුණා සමහරය කියල වන පඳරු බදාාගත්තා. වෙ උබත් සාක්්‍යද කියලාහනකොට මේ ශාකනෙමෙයි වන එය බේරුම සාක්‍ය කියල කියපු හැමෝම මැරුවා ඉති සඳහන් කරනවා ගංගාවක් වගේ ලේගල නො කියද ඇති ලක්ස හැටටදහ දරුව ලැබෙන්ඩෙයි හිටකුවම්මල ඒඇගේ කුස කපල දරුව ඇලියට ඇදලා විසිකරල කඩුමුණන තැල්ලුව කළකයි. එතකොට දැන් මේ විනාසේ සිද්ධවෙන්නේ මේ ජීවිතය මොන හේතුව නිසාද ආංගර ජාතියෙන් තදවීම. තමන්ගේ ජාතිය ගෝත්‍රය ගැන මහාමාන්‍යයකින් හිටපු නිසානේ දාසිගේ පුතා කියලා හැල්ලු කිරී එතකොට ජාතියෙන් ගෝත්‍රයෙන් තදවීම මෙලොව පරලෝ විනාශේ හිතුවා. සාක්‍යවරුන්ටනම් බරලවෝහාන වනේ නෑමිතැන. මක ඔක්කොම සිිල්වත්න සුදුසු සුදුසු දිව්‍ය තලවල තමයි උපදන්නේ. නමුත් ඒකට ලක්වෙච් විදුටු ප රජරු මේ වෙනකොටත් මහ නිරේවල්ලු දුක් පිද. මේ මහා පරාධයක්තරල එතකොට පින්නතුන මේ කාරණා සම්බන්ධයෙන් කතා කරන කොට අපි මේ සංසාරය කොයි තරන් වැරදි කරලා තියෙනවාද වැරදි කරර වැරදි නිවැරදි බව පෙන්නන්ට උත්සාහ කරනවා නමුත් සංසාරය කරගත්ත වැරදි නිසා තාමත් අනාගතයේ දුක්විඳන්න හේතුකාරණා එහෙම්මම යෙදිල තියෙනවා අපි නිවැරදිී කියලා කතා කරට අපි හැරි කැමති. මේ ජීවිතත් හංඟගත්ත වැරදි ගොඩක්තියනවා පෙරජීවිතවල කරපු වැරදි ගොඩක්තියෙනවා. අපි බුදුරජාණන් වහන්සනඟටත් ගිහිල්ල වැරදි කරන්න නෑ කියල පොරොන්දීම. ඇත්තටම අපි වැඩියම්ම වැරදි කලානන් කාටද වැරදි කරලා ඇති. තැන් විඩඩබ රජරුවන්ට තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ මඟදි මුණගැහිල්ල ආපහු ගියා රජිරුවට තේරුණේ නෑනේ මම තුන්වතාවක් සාඛ්‍ය දේශයේ සමූල ගාතනය කරන්න යනකොට ඇයි බුදුරජාණන් වහස පෙරට එන්නේ. හරියට ශ්‍රද්ධාව ප්‍රඥාව තිබුණන කල්පනා කරන්න දෙයක්. අවස්ථා තුනේම බුදුරජාණන් වහසේ මටමුණ ගෙහුණියඇයි. එනම් මා නොයා යුතු ගමනක් මෙතැනති. රජ්ජුරුවන්ට එහෙම හිතන්ඩ ප්‍රඥාව තිබන නං. අදත් රජරු සහරලාට නිරේ නිදහස්සේ. ඒම ප්‍රඥාව රජ්ජරුවන් තිබුුණෙත්නෑ. ශ්‍රද්ධාව නැති නිසා ශ්‍රද්ධාව නෑනෙමේ බුදුරජාණන් වහන්සේ ගැන අසීමත ශ්‍රද්ධාවක් තියෙනවා. නමුත් ඒ ්‍රද්ධ මනාව ප්‍රඥ්ඥාවත්යක මුහු කරලා කල්පනා කරල මේ මොන හේතුවක් නිසාද මට මුණගැහෙන්නේ කියන කකාරණාව කළමනා කරනය කරගන්න බැලවුුණ. ඒනිසා භාගිතුන් වහන්සට කළේ වරද නැද්ද බලන්න මුණගැහි ගැහි කියන්නේ සාක්‍ය දේශයට යන් එපා කියිය නමුත් ඒක අහන්නතුව කරන්නේ වරද ඒ වරද ප්‍රතිඵලයක් ැටියට තමක් නිරේට එතකොටම සඳහන් කළේ ැ රජ්ජුරුව එතන වරදක් කලාා වගේම අපිත් මේලෝක වැඩියම්ම වැදි කලාන පින්තින වැඩියම් වැරදි කර තින බුදුරජාන් සිට. අපි විසි වැඩියෙන්ම වැදි කරලතින්න බුදුරජාණන් වහ සිටි. එඒම හිතෙන් නැද්ද අපි ඉච්චරම වැරදි කලාද කියලා. දැ මෙහම හිතඩකු. අපි උපක්‍රම සීලීව කාටහරි කරදර කරන්ඩ නොෙක් නොයෙක් දේවල් හොරරහසේ යටින් කරනවා. ආර්ථකේ වට්ටන්ඩ වේවා අධ්‍යාපනින් වට්ටන්ඩ වේවා රැ කීරක්ෂාවලින් ඇදළලදාන්ඩ වේවා නොයෙක් උපක්‍රම යොදනවා. මූනට හම් වෙච් හම ඉතාම හොදට හිනා වෙලා මිත්‍රත්වයෙන් කතා බා කරලා එකට ඉඳගෙන කෑම කාල. එහෙම ඉන්නෝ. අපිගේ අර දිය යටටින්ගඉදර ගෙනනවා කිය. ඒවාගේ මිනිස්සු කොච්චර කටයුතු කනවාද. නත් අරපුදගෙල දන්නේන්න මොහුමගේ බෙල්ල කපන්ඩ යටතිින් කොච්ර දවල් කරනවාද කිය. ඇතරම අපි බුදුරජාණන් වහන්සේඟටගේ හිල්ල. මල් පූජ කරනවා වන්ඳීනවා? බුද්ධ පූජාවල් කරනවා සමාව ඉල්ලනවා මෙතැන් පටන් අනන්ත සසර පටන් දැන් මේ මොහොත දක්වාම වෙච්ච වැරදිවලට සමාවෙන්න්න කියල සමාවිල්යනවා. ඇැබ ඉල්ලලා මොහතක් කැට ආයිත් කරන්නේ වැරදි. එකකට බුදුරජාණන් වහන්සේ දන්නවා අපි මේ හොඳ අය වගේ ඇවිල්ල බුදුජාණන් වහන්සිකව වැඳ වැඳ නොයෙක් දේවල් කලාටේ ි භාගිතුන් වහසට කොයි තරන් වැදි කරලද කියල. අද හිතල බලන්නකු. අපිට දේශනා කළ නිති පන්සෙල් රැකගණ්ඩ කියලා. එතවට තාම උනන්දුවක් නැත්තං ඇත්තටම මේ කරන්නේ භාගිතුන් වහසක වචනයට පිටුපාන වන මේදී. අම්මතාත්ත වේවා ගුරුවරේක්වේවා අපිට යම් අවවාදයක් කරහම, අපි අවවාදයේ උල්ලංගනය කරනවනං අපි කරන්න මව්පියන්ට වරදක් නෙමේ. ගුරුවරයට වරදක් නෙමේ එනම් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කලා නං මේ පන්සිල් උල්ලංගනය කරන්න දෙපා කියලා. දසාකුසල් කරගන්න දෙපා කියලා. කියලං කියන්න දෙපා. පරුසවචන කියන්න දෙපා හිස්ෝචන කතා කරන්න දෙපා මේ ඔක්කොම අපිට කරපු අවවාද. එතකොට ඒ අවවාදවලට අපි ගරු කරන්නේ නැහැ කියලා කියන්නේ. අපිවාගිතුන් හසට වැරදිනේදකර. උදේන්දලා රෑවෙනකං අපි ඔය වැඩ කර කර ඉදලා. හැන්දෑවට ගිහිල්ල කියනවා. අනන්ත සසර පටන් මේ මොහොතු දක්වාම වෙච්ච වැරදිවල්ට සමාවෙන්ඩ කියන. කාරණාව හරියට වැටහෙනවනං ලැජ්ජ හිතනවනේ දෙහෙම කියන්න. ඇ කිය යුර වෙච්චිගම ආයත් පටන්ගන්න. වට එහි වෙන ඒනිසා පිනතිනේ බුදුරජාණන් වහන්සේ විඩුඩට වඩගේපු පිහිට විඩුඩබට තේරුරනෑ. දීපංකර පාදමූලේ අතට ලැිච් නිවන අතහැරපු මහාභෝෂතාානන් වහන්සේ මේ සංසාර ගමනින් තමන් වහන්සේගේ අතට ලැබිච්ච නිවන කෝටි ප්‍රකෝටි වාරයක් අත්හැරිය අපි වෙනුවේ. එහෙම අත්හැරග නැවිල්ලා ලොවතුනා බුද්ධත්වය ලබලා අපට දේශනා කළා සසර හරි භයානකයි මේ සංසාරය රැකවරණය හොයාගන්නවනං මේ දේශනාවට අනුව කටයුතු කරට. බොද අප රැකවරණය වෙනුවෙන් මෙච්චර දුක්පි ලවිල් ලතිී. අපි වෙනුවෙන් එච්චර කැපකිරීම් කරලා අපිට කරලතියන අවවාද අපි පිළිගන්නේ නැත්තන්. ඒකයි මම සඳහන් කළේ බුදුරජාණන් වහන්සේට අපි තරන් වැදි කරපු කිසි කෙනෙක්න. ආංගන්සා හිතේ ලැජ්ජාවක් නැතුවන්. ජීවමාන සංඥාව ඇතිකරගෙන භාගිතුන් වහන්සේ ඟ ගිහිල්ල සමාව ඉල්ලන්ඩනං අපි අද අදම තීරණය කරන්න ඩෝන. අධින් පස්සෙනං උපරිම ප්‍රමාණයක් භාගිතුන් වහසේ පාකිපු හැමදකිම වලකිනව කියල. තේම නැත්තැන්නං සමාවල්ලනවනක් ලැජ්නැති කෙනෙක්. ඔය කාරණාව මනාව ජීවිතයට එකතු කරගත්ත හම. අදත් සමාවවෙල්ලඩ ගියහම දවල් කියීප ොරුටිකත් මතක් වෙනවන. වංචවාල්ටි ත්තු අල්ලස්්ටික ඒවාගේ දවුත් මතක් වෙනවන ආය එහෙම කරන්න හිතෙන්නේ නෑ. එක භාගිතුන් වහසිගවට යන්න හිතෙන් නැතිවෙයි එමන් වැරදිටික නොර ඉන්න හිතයි. ඒ කාරණාවෙන් ජීවිතය හදාගෙන ජාතිීෙන් ගෝතරයෙන් ධනයෙන් මානයකට පත්වෙන්නේ නැතුව ඉතාමත්ම නිමිච්චේ. නහතමානිය අය හැටියට භාගිතුන් වහසටම කීකරගුවෙන්දරෙන. ද මානය භාගිතුන් වහස අත්තරෙන්ට කියපු දුර්ගුණක්නේ දැගේ දුර්ගුණනය තාමත් තියෙන නිසානිමේ විනාස්ලට මූුණ පන්න. ඒම් ඒ දුරර්ගනේ තියාගැත් අපිට ගිහිල සමවිල්ලට කොහමත් බැර. ත ඉනිසා මානයේ නමති දුර්ගුණය අතැරල් භාගිතුන් වහසගේ හැම වචනයකටම දිවීමෙන් කීකරු වෙලා කටයතු කරන්න පුළුවහන්නන්. ඒ ද්ලයාගේ මෙලවත් දියුණුවේ පරලවත් සුගතිගාමී වෙලා දියුණුව දියුණුවට පත්වෙනවා ඔහුට නිවණ බොහොම ලඟ කෙනෙක් බවට පත්වෙන ඔහු නිවනට බහොම වේගෙන් ලං වෙන කෙනෙක් බවට පත්වවා. කියන කාරණාව නිතරම මතක තියාගෙන මේ ජාතියෙන් ගෝත්‍රයෙන් මානයක් ඇති නොකරගැන්ගෙන. කුලවසයෙන් මානයක් ඇති නොකරගෙන ජීවත් එෙන්ඩුවෙන. ඒව මේ සසරට උපකාරවෙන දේවල්ලමින්. ර්මදේශනාවට කාලයේ නිමවිලා තියෙන නිසා මේ උතුම් වූ ගාතාරත්නයෙන් අපි මේ ජාතිත්තද්දූ ගොත්තත් හද්දූ කියන කාරණාව විතරයි සාකච්ඡා කළින්. ධනයෙන් තදවීම අලසෝකෝද පඥ්ඥානු කියන කාරණපිතාම කතා කළේ නෑ. මේ ගාතාරත්නේ ඇසුරු කරගන ඉදිරි දේශනාවකගේ කාරණටිකත් සාකච්ඡා කරන්න ඉඩතියාගෙන අදට අපි ධර්මදේශනාව තನ mu.